ඉති නයිබෝන් කිලි පිළිගන්නව හැම දෙනාව මදත් ෆෝකසින් ලයිව් YouTube channel එකට හැමදරෙන් අද කතා කරන්න යන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් ඉගෙන ගන්න කියන කාරණය. ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ගොඩක් දෙනෙක් කැමතිනේ. හැබැයි ගොඩක් දෙනෙක් හිතනවා මේක බෑ කියලා. කොහොමද ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නේ? කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ? අද අපි කියන්නේ අන්න ඒ පිළිබඳව. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි ගන්න හැම video එකක්ම ඔයාලට notification එක විදිහට ඉක්මනින්ම ඔයාලට ළඟට ගෙන්න ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයා මේ භාෂාවට තියෙන බය නැති කර ගන්න ඕන. ඔයා හිතලා බලන්න, ඔයා ශ්‍රී ලංකාවේ සිංහල මිනිහෙක් විදිහට ඔයා සිංහල කතා කරනවා. තමිල් මිනිහෙක් විදිහට තමිල් කතා කරනවා. හැබැයි ওই දෙන්නටම ඉංග්‍රීසි බැරි වෙනවා. මොකක්ද හේතුව? ඒ වගේම තමයි එංගලන්තයේ සුද්දෙක් ඉංග්‍රීසි කතා කරනවා. හැබැයි ඒ මනුස්සයාට තමිල් බෑ සිංහල බෑ. ඔබ ඉගෙන ගන්න ඕන. මොකක්ද හේතුව? හේතුව තමයි භාෂාව භාවිතය. අපි සිංහල භාවිතා කරන්න කරන්න අපිට සිංහල භාෂාව පුළුවන් වෙනවා. තමිල් භාවිතා කරන්න කරන්න තමිල් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තොත් අපි ඉංග්‍රීසි භාවිතා කරන්න පටන් ගත්තොත් එතනින් අනිවාර්යෙන් අපිට ඉංග්‍රීසි පුළුවන් වෙන්න පටන් ගන්නවා. අපි ඉංග්‍රීසි භාවිතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ අපේ දැනුම පුළුල් වීමට පටන් ගන්නෙ. ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත්ම දේ තමයි vocabulary කියන්නේ. ඒ කියන්නේ වචන මාලාව. මේකෙන් අදහස් කරන්නේ මේ භාෂාව ඇතුළත ඔයා දන්න ඔයා දැනුවත් වචන සංඛ්‍යාව තමයි මේකෙන් අදහස් කරන්නේ. ඔයා දන්න වචන සංඛ්‍යාව වැඩි වෙන්න ඔයාට මේ භාෂාව කතා කරන්න මේ භාෂාව භාවිතා කරන්න පහසු වෙනවා. ඔයා මේ භාෂාවේ ප්‍රවීණෙක් වෙනවා. එහෙනම් උදාහරණයක් ගන්න ඔයත් කෙනෙක් කතා කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාගේ vocabulary එක හරි පොඩි. ඔයා වචන ගොඩක් දන්නේ නැහැ. හැබැයි ඔයත් කතා කරන කෙනා ගොඩක් වචන දන්නවා. එයා ඒ වචන දාමින් ඔයත් කතා කරනවා. එතකොට ඔයාට කල්පනා කරන්න වෙනවා ඔහු කියන වචන මොනවද? ඒ වචන වල තේරුම මොකද්ද කියන කාරණේ. එතකොට ඔයා ඒ වචන දන්නේ නැත්නම් ඔයා ඒ අවස්ථාවේදී එතන අසරණ වෙනවා. මේ භාෂාව කතා කිරීමේදී ඔයා අසරණ භාවයට පත් වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු කොහොමද මේ වචන මාලාව වැඩි දියුණු කරගන්නේ කියන කාරණේ. කොහොමද ඔයාගේ vocabulary එක develop කරගන්නේ? මේ සඳහා ඔයාට යොදා ගන්න පුළුවන් පහසුම සරලම ක්‍රමවේදය තමයි පුවත්පත් කියවන්න හුරු වෙන එක. ඉංග්‍රීසි පුවත්පත් කියවන්න හුරු වෙන එක. ඔයාට පුළුවන් ඉංග්‍රීසි පුවත්පතක් අරගෙන ඒකේ තියෙන හෙඩ්ලයින් ටික mark කරගන්න. ඒ හෙඩ්ලයින් වල තියෙන අමාරු වචන ඔයා දන්නේ නැති වචන ටික ඔයාට පුළුවන් වෙනම කොලයකට අරගන්න. ඊට පස්සේ Google එකෙන් හරි එහෙම නැත්නම් dictionary එක භාවිත කරලා හරි ඔයාට පුළුවන් මේ වචන වල තේරුම එකින් එක හොයන්න. තව කෙනෙක්ට පුළුවන් ඔයා චිත්‍රපටි බලන අවශ්‍යකෙනෙක් නම් ඔයාට පුළුවන් ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න. තව කෙනෙක් ඔයා කැමති නම් මූවි බලන්න, ඉංග්‍රීසි මූවි බලන්න කැමති නම් ඔයාට පුළුවන් විනෝදයෙන් මේ මූවි එකක් බලන්න. ඒ බලන ගමන් ඔයාට පුළුවන් ඒකට ඉංග්‍රීසි සබ් ටයිටල් අරගන්න. ඊට පස්සේ ඔයා මූවි එක බලන ගමන් ඔයාට පුළුවන් මේ සබ් ටයිටල් කියවන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වෙන භාෂාවක එකක් උනත් කමන්නේ ඉංග්‍රීසි සබ් ටයිටල් දාගෙන ඔයා මේ මූවි එක බලනවා නම් ඔයාට හරිම පහසුවෙන් විනෝදයෙන් මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ වචන මාලාව ඩෙවලොප් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාගව තියෙන ඩික්ෂනරි එක අරගෙන ඔයාට පුළුවන් ඒකෙන් දවසකට වචන 10ක් හුරු වෙන්න. ඔයා දවසකට වචන 10ක් හුරු වුණොත් මාසයක් වෙනකොට ඔයාට වචන 300ක තේරුම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයා නිතරම ඉංග්‍රීසි භාවිතා කරන්න පුරුදු වෙන්න ඕන. මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ සහෝදරයෙක් එක්ක එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. එහෙම කතා කරගෙන යනකොට ඔයා සමහර වචන දන්නේ නැති වෙයි. ඒ වෙලාවට ඔයාට පුළුවන් ඒ වෙනුවට අදාළ සිංහල වචන දාලා කතා කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා කතා කරන වාගේ යාළුවෙක් එක්ක ඒ යාළුවාට කවදාවත් හිනා වෙන එකක් නැහැ. දෙන්නටම උනන්දුව තියෙන්න ඕන මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයා මේ දන්නේ දේ වචනයට අදාළ ඉංග්‍රීසි වචනය අනිවාර්යෙන් මේ දවස් ඇතුළත ඔයා ගන්න ඕන. ඒත් එක්කම ඔයාට පුළුවන් ඉංග්‍රීසි කතා අහන්න. එකක දේශකවරු ඉංග්‍රීසියෙන් කතා කරන්න වහලා ඔයාට පුළුවන් ඒදී ධාරණය කරගන්න යම් කිසි උත්සාහයක් ගන්න. ඔයාගේ කනට මේ ඉංග්‍රීසි භාෂාව ඇහෙන්න ඔයා ඉංග්‍රීසි භාෂාවට හුරු වෙනවා. ඔයාගේ මොළය ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සූදානම් වෙනවා. අද වෙන විට සංවේදීනි හරි දියුණුයි. ඔයා FB ඉන්නවා, Instagram ඉන්නවා, WhatsApp ඉන්නවා, Imo ඉන්නවා, Vibe ඉන්නවා. මේ හැම එකෙම ඔයාට පුළුවන් පිටරට යාළුවෝ අඳුරගන්න.
එතකොට ඔයාට පිටරට යාළුවෙක් එක්ක කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයා ඒත් එක්ක කතා කරන්න 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 ඔයාට ඉංග්‍රීසි භාෂාව තව තවත් පුළුවන් වෙනවා. ඔයා උත්සාහ කරන ඔයාගේ තියෙන උපරිමයෙන් ඔයා දෙන අදහස ඔයාගේ පිටරට මිතුරට ලබා දෙන්න. එතකොට ඉංග්‍රීසි භාෂාව ඔයාට අනිවාර්යෙන් භාවිතා කරන්න වෙනවා. ඔයා නොදැනීම ඔයා විනෝදින් සතුටින් මේ ඉංග්‍රීසි භාෂාව හුරු වීමට පටන් ගන්නවා. ඒ වගේම තමයි අද වෙනුවට ප්ලේ ස්ටෝර් හරහා ඔයාට පුළුවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන කරන එක එක ඇප් වර්ග ඔයාගේ දුරකථනයේ භාවිත කරගන්න. ඊට අමතරව Google එකේ මේ කාලෙ වෙනවර ග්‍රැමර් ලෙසන් සඳහා ගොඩක් පාඩම් තියෙනවා. එක එක ආයතනවලින් එක එක පන්තිවලින් එහෙම නැත්නම් එක එක ගුරුවරු අප්ලෝඩ් කරපු ගොඩක් පාඩම් මේ වෙන විට Google එකේ බොහොමයක් තිබෙනවා. මේ දේවලුත් ඔයාට ඔයාගේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න යොදා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔයා විභාගයකට සූදානම් වෙන කෙනෙක් නම් අපි ගමු උදාහරණයක් විදිහට ඕලෙල් විභාගයේ ඔයාට ඉංග්‍රීසි භාෂාවට හොඳ සාමර්ථ්‍යයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් පසුගිය වසර පහක විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න. පසුගිය වසර පහක විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළොත් ඔයාට අනිවාර්යයෙන්ම මේ හරහා හොඳ සාමාර්ථයකට ගමන් කරන්නට පුළුවන්. තවත් ඔයාට මේ වොකැබියුලරි එක ඩිවලොප් කරගන්න තියෙන ලෙහෙසිම ක්‍රමයක් තමයි ඔයා බස් එකේ යද්දි, ට්‍රේවිල් එකේ යද්දි, එහෙම නැත්නම් ට්‍රේන් එකේ යද්දි, එහෙම නැත්නම් ඔයා ෂොප් එකකට ගියාම ඒ අවට පරිසරයේ තියෙන ඉංග්‍රීසි වාක්‍යයන් කියවන්න හුරු වෙන්න. ඒ තියෙන ඉංග්‍රීසි වචන කියවන්න හුරු වෙන්න. සාමාන්‍යයෙන් ඔයා සුපර් මාකට් එකට ගියොත් ඔයාට පුළුවන් එළවලු වර්ග දකින්න ලැබෙනවා. ඔයාට පුළුවන් මේ එළවලු වර්ග වල නම් කටපාඩම් කරගන්න. මේ දෙත් අනිවාර්යයෙන්ම ඔයාට පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව හුරු වීමට, ඔයාගේ වචන මාලාව ඩෙවලොප් කර ගැනීමට අනිවාර්යයෙන්ම උදව් උපකාරී වෙනවා. මේ දේවල් හරි පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. ඔයාට අමතර මාසයක් වෙනුවෙන් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ දින දාගමනේදී, ඔයාගේ දින දා යන තැන්වලදී ඔයාට පුළුවන් ඔයාගේ වොකැබියුලරි එක ඩිවලොප් කරගන්න අවශ්‍ය වචන එකතු කරගන්න. මම මෙතෙක් කිව්ව සීලම ක්‍රම වලින් ඔයාට පුළුවන් ඔයාගේ වචන මාලාව දියුණු කරගන්න. මේ වචන මාලාව දියුණු වෙන්න 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 ඔයා ඉංග්‍රීසි භාෂාවට තියෙන බය නිකම්ම නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් භාෂාවක් වෙනුවෙන් තියෙන බය නැති කරගන්න නම් ඒ භාෂාවත් එක්ක ජීවත් වෙන ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා ඒ භාෂාවත් එක්ක ජීවත් වෙන්න 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 ඒ භාෂාවට තියෙන බය නැති වෙනවා. ඉංග්‍රීසි කතා කරන්න ඔයා බය නම් අනිවාර්යෙන්ම කරන්න ඕන ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න එක. ඔයා දකින ඕන කෙනෙක් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න පටන් ගන්න. මිනිස්සු හිනාවෙයි. හැබැයි මේකෙන් ලැබෙන ප්‍රතිඵලය ඔයාගේ ගමනට ලොකු උපකාරයක් වෙයි. ඉංග්‍රීසි භාෂාව අතර අපට ඉතිරි ගමනක් නැති තරමටම අද ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සමග ඉදිරියට යදිනවා. ඉතින් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක පහසුවෙන් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි දාන හැම video එකම ඔයාලට එසෙනින් ඔයාගේ ළඟටම ගෙනවා ගන්නට පුළුවන්. Focus in life vlog. පහසුවෙන් ලෙසින් විනෝදයෙන් ඉංග්‍රීසි උගනිමු.